ආයුබෝවන් ඔබට හිතෙනවා ඇති අපි මේ වනගත චාරිකාවක් ඇවිල්ලා කියලා ඒක එහෙම නෙවෙයි අපි මේ ඉන්නේ රත්නපුර නවනගරේ නාගරික සංවර්ධන අධිකාරියට අයිති අක්කර 400ක් පමණ විශාල භූමියක් පුරා පැතිරුණු අස්වාභාවික වනාන්තරයක් තුල අපි මේ අස්වාභාවික වනාන්තරයක් කියලා කිව්වේ වෙන දෙයක් නින්ද නෙවෙයි මේ මුළු ප්‍රදේශයේම වසාගෙන තියෙන්නේ ඇකේෂියා කියන ආක්‍රමණික ශාක වර්ගය. හරියට කියනවා නම් මේ වන රොද ශාක ත්‍රස්තවාදී ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. ඔබ අහලා ඇති ඇකේෂියා ශාකය ගැන. මේ ඇකේෂියා කියලා කියන්නේ අපේ රටට ආක්‍රමණික ශාකයක්. සුද්ද තමයි ගෙනල්ලා අපිට හඳුන්වලා දෙන්නේ. 1990 වගේ කාලෙදී අපේ රටේ මාර්ග සංවර්ධන අධිකාරියත් ඒ වගේම විශේෂයෙන්ම පාසල්වලත් රාජ්‍ය ආයතනවල අනුග්‍රහය සහිතව මේ ඇකේෂියා ශාකය ඉතාම වටිනා ශාකයක් විදිහට හඳුන්වලා දීලා ඒක ව්‍යාප්ත කරන්න රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. සමහර දේශපාලඥයෝ රාජ්‍ය නිලධාරීන් නැකතට පැල හිටවනකොට සුබ කටයුත්තකට පැලයක් හිටවනකොට හිටෙවෙ මොකක්ද ඇකේෂියා ශාකය. එනිසා පාසල්වල දරුවන්ට පවා මේ ගස් බෙදලා දුන්නා. මේක බොහොම වටිනා දව ශාකයක් කියලා සමාජ මතයක් එක පැත්තක නිර්මාණය වෙනකොට මිනිස්සු ස්වේච්ඡාවෙන්ම මේ ගස් හොයාගෙන ගිහිල්ලා තමුන්ගේ වතුවල ඉඳගත්තා. ඒ විතරක් නෙවෙයි. හරියට තරඟට වගේ මේ ශාක ගිනිහිල්ලා වගා කරන්න ගත්තා. ඇත්තෙන්ම ඇකේෂියා කියලා කියන්නේ ශාක ත්‍රස්තවාදී. අපි මේ ඉන්නේ රූස ඇකේෂියා ගස් වලින් පිරිච්ච කැලේක. මේ මා පිටුපසින් තියෙන ඇකේෂියා ගහ. මේ තියෙන යටි රෝපණ විදියට හදන ඇකේෂියා. මේ ඇකේෂියා පත්‍රය. මේ ඇකේෂියා පත්‍රය ඊටාම ඝනකමයි. මේක දිරන්නේ නැහැ. මේක පොළොවට වැටුනහම පොළොවේ किसीम शाख्या हदे निने आहसिंग वेटन जालय पोलवट उरान निने मेक किसीम सतेकुट खान बे मेक तमाई एकेशिया पत्र विशेषाते आहसिंग पोलवट दिए वेटुनहाम अपे स्वाभाविक वनांतर वलतीयन ये शाख पद्धति अतुलिंकराने ये जालय රෙස් කර ගන්නවා ගබඩා කර ගන්නවා පොළව තුල අහසින් දිය වැටුනහම දිය කඳුර ඔස්සේ අරගෙන ගිහිල්ලා පහළ මිටියාවත් වල ජලය හිඟ වෙනකොට මේ ප්‍රදේශ වලින් තමයි ක්‍රමානුකූලව ජලය කාන්දු වෙන්නේ. හැබැයි මේ ඇකේෂියා පත්‍ර පොළවට වැටුනහම මොකද වෙන්නේ? මතු පිට එහෙම පස් ස්තරයක් හෝ ඒ ජලය රඳන්න ක්‍රියාවලියක් වෙනවා වෙනුවට එක සැරේටම ජලය පහළට ගලාගෙන යනවා. ඒ නිසා පස සෝදායාම එවගේම ගම් වතුර ඇතිවීම එවගේම පස නිසරු වීම පසේ මතු පිට ස්තරය දුර්වල වීම සහ ජලය කාන්දු වීම කියන කාරණාවල් සිද්ධ වෙනවා මේ ඇකේෂියා ශාකයට විශාල විදියට ජලය උරා ගන්නවා මේ ශාකය බ්‍රූනායි කියන රටේ යොදා ගත්තේ වගුරු බිම් ආශ්‍රිතව වගා කරන්න ඒගොල්ලෝකින් බලාපොරොත්තු වෙච්ච කාරණාව තමයි අර වගුරු බිම් වල තියෙන ජලය මේ ගස් වලින් උරාගත්තට පස්සේ ඒ වාතුල ගොඩනැගිලි හදන්න. හැබැයි අපේ රටේ ගෙනහල්ලා කොහෙද ඉඳෙව්වේ මේ බරසාර කඳු මුදුන් වල මේ තිවිච්ච ඒ ශාක උයන හරිත උයන විනාශ වෙන විදියට ආක්‍රමණික විදියට මේ පොළව වසා ගන්නට. දැන් අපි තව ටිකකින් අපිට බලන්න පුළුවන් අපි මේ කඳු ගැටෙන් එහා කඳු ගැටයට ගියාම අපිට දකින්න ලැබෙනවා මේ මුළු යායම මේ ඇකේෂියා ගස් වලින් මේ ප්‍රදේශ ආක්‍රමණය කළා. එතකොට මේක ගහක් විදියට පොළව ආක්‍රමණය කිරීමක් විතරක් නෙවෙයි මේක වැදගත්ම කාරණාව. මේක වැදගත්ම කාරණාව තමයි මේ ඇකේෂියා ගස් වල හැදෙන කහපාට මලක්. මේ මල ඉතාම සුගන්ධවත්. පුංචි කුඩක් වගේ දේකුත් මේ මලේ තියෙනවා විශේෂයෙන්ම මේ මල් වල පැණි බොන්ට එහෙම නැත්නම් මේ මල් වල සුගන්ධයට ඇදිලා එන බඹරු දෙබරු මී මැස්සෝ වගේ පරාගණයේ ක්‍රියාවලියට දායක වෙන සත්තු මේ මගින් විනාශයටපත් වෙනවා මත දෙකක් තියෙනවා එකක් තමයි මේ මලේ තියෙන දැඩි සුගන්ධයට මේ සතුන්
පැය හතරක් වගේ කාලයක් තුල නිර්වින්දනය වෙලා මේ යනවා කියන එක. අනෙක් කාරණාව තමයි මේ දැඩි සුගන්ධය නිසා මත් වෙන සත්තු ගස් මුලට වැටුනාම පොළවේ ඉන්න කෘමි සතුන් විසින් එම බඹරු දෙබරු ඒ වගේම මීමැස්ස වගේ සත්තුන්ව ආහාරයට අරගෙන මීමැසි ඝනත්වය අඩු වෙනවා එහෙම නැත්නම් පරාග ක්‍රියාවලිය දුර්වල වෙනවා කියන කාරණාව. දැන් ඔබට මම පෙන්වන්න හදන්නේ මේ තියෙන්නේ ඇකේෂියා පත්‍ර වැටිච්ච යටි පොළව. දැන් ඉහළ ඇකේෂියා ස්තරයේ තිනකොට ඒ කොළ වැටිලා පොළව මේ තියෙන්නේ. දැන් මේ පොළවේ කිසිම ගහක් හැදෙන්නේ නැහැ. මේ පොළවට ඒ වගේම මේ පත්‍ර දිරා යන්නේ නැහැ. මේ සම්පූර්ණයෙන්ම මේවා හරි හයයි. මේවා සතෙකුට කන්න බෑ. ආහාරයකට ගන්න බෑ. ඊළඟට මේ බලන්න මේ දැන් මේ අපි මේ ස්තරේ මෙහෙම ඈඩ් කරාම මේ පොළව සම්පූර්ණයෙන්ම નિසරු වෙලා. මේකේ කිසිම පැලයක් හැදෙන්නේ නැහැ. රෝපණයක් නැහැ. මේ විදිහට. ආ එතකොට මේකේ සතුන්ට ඉන්න බැරි එහෙම નિසරු පොළවක් තමයි හැදිලා තියෙන්නේ. මේකට වැස්ස වැටුනහම මේ සම්පූර්ණයෙන්ම ජලය මේ පසේ රැඳෙන්නේ නැහැ. මොකද මේ පොළව තදයි. තද පොළවක් හැදිලා තියෙන්නේ. ඊළඟට ඒ ජලය සම්පූර්ණයෙන් පහළට ගලාගෙන යනකොට සෝදාපාලුවට ලක් වෙනවා. ජලය රඳන්නේ නැහැ. කඳු මුදුන් වල ස්වභාවය තමයි සාමාන්‍යයෙන් මේ හියුමස් තට්ටුවක් සහිතව අහසින් වැස්ස වැටුනහම ඒ ජලය පසට උරා ගන්නවා. ඒක කඳු මුදුන් වල තැම්පත් කර ගන්නවා. ඒ තැම්පත් කරගත්ත ජලය තමයි පල්ලෙහාට දිය කඳුර ඔස්සේ උල්පත් ඔස්සේ යාම සිද්ධ වෙන්නේ. නමුත් මේ විදිහට මේ අක්කර 4500ක ප්‍රදේශයක මේ විදිහට යටි රෝපණ රහිත નિසරු බිමක් නිර්මාණය වුණා වෙන්නේ මොකක්ද? සම්පූර්ණයෙන්ම ජලය පහළට යනවා. ගම් වතුර තත්ත්වයන්, සෝදා පාලුව, ඒ වගේම පසේ નિසරු භාවය ඇතිවීම වගේ දේවල් තමයි මේ භූගත ක්‍රියාවලිය. අනික එක තමයි මේ ශාකයේ මුල් පද්ධතිය ශක්තිමත් නැහැ. ගැඹුරට නැහැ. ඒ නිසා මේ ශාකය කඩාගෙන වැටෙනවා පුංචි හුලඟකට වුණත් කඩාගෙන වැටෙන තත්ත්වයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. අපි ඒ වගේ වැටිච්ච සාකයක් ගාවටත් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබට පේනවා ඇති ඔය විශාල කඳක් පොළවට පතිත වෙලා. ඒ තමයි මේ ඇද වැටිච්ච රූස්ස ඇකේෂියා ගහ. දැන් ඔබට බලන්න පුළුවන් මේ ඇකේෂියා ගහ මේ පහුගිය හුලඟට ඇදගෙන වැටිච්ච ගහක්. මේ ගහේ මුල් පද්ධතිය තියෙන්නේ කොහොමද කියන කාරණාව. දැන් මේ සම්පූර්ණයෙන්ම ගහ බිමටම හැරිලා මේ තියෙන්නේ මුල් පද්ධතිය. හැබැයි මේ ගහේ ප්‍රධාන මුදුන් මුලක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ පස සම්පූර්ණයෙන්ම මතු පිටින් තමයි මේ මුල් පද්ධතිය ගමන් කරලා තියෙන්නේ. එතකොට පස මතු පිටින් මුල් පද්ධතිය ගමන් කරලා පසේ තියෙන සාරය සම්පූර්ණේ උරාගෙන පස નિසරු කිරීම තමයි මේ ගහෙන් සිද්ධ වෙන්නේ. දැන් ඔබට ගත්තොත් මේ 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 පසට වෙලා තියෙන දේ මේ පස ඊටාම මේ નિසරු භාවයට පත් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට මුළු වනාන්තරයම පිහිටලා තියෙන කැලෑ රොදම මේ වගේ નિසරු පසක් බවට පත් වුණාට පස්සේ මේකට වෙන විනාශය මොකක්ද කියලා අපිට ගණන් ගලන්න බෑ. දැන් මේ මගේ අතේ තියෙන ඇකේෂියා මලක්. මේකේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. තව ප්‍රභේදයක් තියෙනවා. ඊටාම කහපාට සියුම් සුඹුලක් තියෙන මලක්. දැන් මේක විශේෂයෙන්ම අපේ ඇඟේ ගැවුණොත් ඒක අපිට විසයි. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ඇදුම වැනි ශ්වසන රෝග තියෙන අයට ඉතාම හානිකරයි. ඔවුන්ගේ රෝගී තත්ත්වයන් උස්සන්න වීමට බරපතල විදිහට මේ ඇකේෂියා මලේ තියෙන ඒ පුසුඹ සහ ඒ සුඹුල හේතු වෙනවා. දැන් මේ මල් වලින් පස්සේ මේවා වියලා ගිහිල්ලා මේවා බීජ බවට පත් වුණාම මෙන්න මේ වගේ මේ වනේ පුරාම මේ වගේ බීජ පැතිරලා තියෙනවා. එතකොට මේවා ව්‍යාප්ත වෙනවා. විශේෂයෙන්ම දැන් අපි කියමුකෝ වාහනයක් මේ වගේ ගහක් යට නතර කරලා තිබුණා කියලා. එතකොට මේ ගහ යට නතර කරපු වාහනේ මේවා රැඳිලා ඒ තවතැනකට ප්‍රචාරණය වීමක් සිද්ධ වෙනවා. ඊටාම වේගයෙන් ප්‍රචාරණය වෙලා සම්පූර්ණයෙන්ම වන ස්තරයක් බවට මේ ඇකේෂියා සාකය ව්‍යාප්ත වෙනවා. අපි දැන් අර ඇකේෂියා කැලෙන් එළියට ආවා. දැන් ඉන්නේ ඊට හාත්පසින්ම අනෙක් පැත්තේ කඳු ගැටයක් මුදුනේ. දැන් මේ පසුබිමෙන් ඔබට පේනවා අර නිල් පාට කඳු වැටියා. ඒ
කඳුවැටිය පුරාම පිරලා තියෙන්නේ ඇකේෂියා වනාන්තරේ. ඒක ඇතුලේ තමයි අපි හිටියේ. අක්කර 3400ක් නෙවෙයි අක්කර 500ක පමණ ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියට අයිති මේ මුළු ප්‍රදේශයේම වසාගෙන තියෙන ඇකේෂියා. එනිසා මේ ඇකේෂියා වනාන්තරයේ භූමියට වෙන හානියෙන් එහාට ගිය සංවාදයක් ගැන කතා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ කතාව අපි ආරම්භ කරන්නේ 1505 පරංගි මේ රටට ආපු දවසේ ඉඳන්. පරංගියා මේ රටට ඇවිල්ලා අපිට හඳුන්වලා දුන්නා අලුත් ආහාර වර්ග. රටදෙල් කියලා අපි බාරගත්ත ඒකින් එකක්. රටදෙල් අපේ ආහාරයට එකතු කරලා සුද්ධ බලාපොරොත්තුනේ අපේ ඇඟේ ශක්තිය මරන්න. හැබැයි අපේ මුතුන් මිත්තෝ ඒකට අහුනේ නැහැ. ඒ අය මොකද කරේ? රටදෙල් ටික තඹලා ඒකට පොල් ටිකක් දාගෙන කාලා විස මරලා ඒක ශක්තිජනක ආහාරයක් බවට පත් කරගත්තා. හැබැයි ඒ ඥානය එයින් පස්සේ යටත් විජිත පාලනය ඔස්සේ ඉදිරියට ආ પરම්පරාවට නැත්නම් කළු සුද්දන්ට තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඔවුන් ඒ සුද්දගේ මලපුඩුවට ජාතිය හිරකලේ. 1818 සිංහලේ මහා කරල්ල. ඒක කරල්ල නෙවෙයි විමුක්ති සටන. ඒ විමුක්ති සටන අපේම පාවා දෙන්නන් නිසා අරාජක වුණා අසාර්ථක වුණා. ඒ වෙලාවේදී සුද්දා ඒ අරගලයට දායක වෙච්ච අපේ මුතුන් මිත්තන් ලේන් යකඩින් මර්ධනය කළා විතරක් නෙවෙයි ඉතාම සාහසික විදියට යුද අපරාධ කරමින් එදා ඌව වෙල්ලස්සේ තිබිච්ච පළදරන සියලු ගස් කැපුවා කුඹුරු වලට ගෙනි තිබ්බා දෙනුන් මරාගෙන කෑවා අවුරුදු 18ට වඩා ශක්තිමත් පිරිමින් මැරුවා. ඒ විදියට ඔවුන් බලාපොරොත්තු වුණා ආහාරයෙන් දුර්වල වෙච්ච අපි සුද්දා ඉස්සරහා දනගායි කියලා. ඒක තමයි එදා පරංගියා මුලින්ම අසවේදු කියන පරංගියා ගම්පාලු ප්‍රතිපත්ති හරහා කරන්න හැදුවේ. හැබැයි ඒ සුද්දාට 948 රටෙන් ගියාට කළු සුද්ද ටිකට කොන්ත්‍රාක්තුව බාර දීලා ගියේ. එනිසා ඔවුන් බයිනෙත්තු අරගෙන ආවේ නැහැ හමුදා අරගෙන ආවේ නැහැ මේ රට ආක්‍රමණය කරන්න අර කළු සුද්දන්ගේ අතට න්‍යාය පත්‍රයක් දීලා ගියා. ඒ න්‍යාය පත්‍රයට අනුව තමයි 1990 විතර වෙනකොට මේ ඇකේෂියා ශාකය මේ පොළොව පුරා ව්‍යාප්ත වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔවුන් විවිධ ආක්‍රමණික ශාක අපිට හඳුන්වලා දෙනවා. ඒකේ පරමාර්ථය බවට පත් වෙන්නේ මොකක්ද? මේ ඇකේෂියා වගේ ආක්‍රමණික ශාක වලින් අපේ ස්වභාවික තුරු උයන දුර්වල කරන එක. අර බරසාර කඳුවල තිවිච්ච ඒ වීර පළු වලින් පිරිච්ච මහා වනය විනාශ කරන එක. ඒ විතරක් නෙවෙයි ෆයිනස් වලින් ඒ වගේ විවිධ ආක්‍රමණික ශාක වලින් මේ මව් පොළව වනසන එක තමයි සුද්දගේ අරමුණ. ඒකෙන් සුද්ද බලාපොරොත්තුනේ මොකක්ද? සුද්ද බලාපොරොත්තු වෙච්ච දේ තමයි අපේ රටේ ආහාර නිෂ්පාදනය අඩු කරන එක. එළවලු පළතුරු රට ආහාර මේ සියලු දේවල් නැවේ පටෝලා මේ රටට එනකන් මේ කළු සුද්දන්ගේ પરම්පරාව විසින් පාලනය කරපු ජනතාව නියෝ නියෝ මුහුත්තරට වෙලා බලාගෙන හිටියා සුද්දගේ නැවේනකන්. තමුන්ගේ කුඹුර පුරන් වුණා. තමුන්ගේ ගෙවත්ත තිබිච්ච බරසාර අර ස්වභාවික ශාක ටික විනාශ වෙලා ඇකේෂියා වර්ග ගෙනල්ලා තමුන්ගේ බිමේ හිටෝ ගත්තා. ආන්න ඒ ආක්‍රමණික ශාකහරා පරාග ක්‍රියාවලියට බලපෑම් මෙල්ල වුණා. පරාග ක්‍රියාවලිය අඩු වෙනකොට පරාග ක්‍රියාවලිය සිද්ධ නොවෙනකොට ගස් තියනවා පල දරන්නේ නැහැ. අන්න ඒකට පෝර දාන්න ඕනි කියලා මනසක් හැදුවා. එතකොට සුද්දගේ පෝර ටික මේ පොළවට ගෙනල්ලා හැලුවා. ඒ පෝර මිටියාස තිබුණා රටට හානි කරන බීජ තුන මේ ආදී අපේ මව් පොළවට අහිතකර දේවල්. එයින් අනතුරුව ඒ වල් ගහ නහන්න වල්නාශකය ගෙනාවා කෘමිනාශකය ගෙනාවා පලිබෝධනාශකය ගෙනාවා. ඒව ඇති පදමට පොළොවට දිය කරා. අන්තිමට මොකද වුනේ? අනුරාධපුර රජ රට ගොවි රජු අන්තිමට වකුගඩු රෝගියෙක් බවට පත් වුණා. ඉපදින පුංචි දරු පැටියා පිළිකා රෝගියෙක් බවට පත් වුණා. මෙන්න මෙතනටයි සුද්දට උමනාව තිබුණේ. පස දුර්වල කළා, පොහොර යෙදුවා, ආක්‍රමණික ශාකාව ඒක ආස්සේ පරාග ක්‍රියාවලිය නැවතුණා, ආහාර නිෂ්පාදනය අඩු වුණා, ආහාර පිටින් එව්වා, ඒ එවන ආහාරයට රසකාරක එකතු කරා, ඒ රසකාරක හරහා ඉපදෙන දරු පැටියා පවා පිළිකා රෝගියෙක් බවට පත් වුණා. හත්මුතු પરම්පරාවක එකතු කරගත්ත ධනය සුද්දගේ බෙහෙත් ගන්න අපේ නැව් නැගලා පිටරටියන්ට
දායාද කරනවා මෙන්න ජාතියකට වෙච්ච විපත මේ මහා ආක්‍රමණයෙන් රට මුදවන්නට නම් විවිධ වර්ගයේ චේන්ජ් කරනවා වෙනුවට මෙන්න මේ රට ඉදිරියේ ඇති අනුතර දකින්නට ඕනේ ඒකට තමයි ජාතියක් සතුව කෘෂිකර්ම අමාත්‍යංශයක් තියෙන්නේ ඒකට තමයි ජාතියක් සතුව වන සම්පත ආරක්ෂා කරන්න ඒකට අදාළ ආයතන තියෙන්නේ ඒකට තමයි පරිසර අමාත්‍යංශ තියෙන්නේ ඒකට තමයි වනජීවි අමාත්‍යංශ තියෙන්නේ ඒකට තමයි සමස්ත රටක් රාජ්‍යයක් තියෙන්නේ ඒ නිසා අහක බලාගෙන ඔහේ රට කරවනවා වෙනුවට මෙන්න මේ ඇත්ත අභියෝග හඳුනගෙන මේ රට අවුරුදු 73ක් තිස්සේ මේ රට මේ මහා ව්‍යසනයට ඇදගෙන ගිය පාලකයන්ගේ ඇස්සරවන්න තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ।